ජන ශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ආගයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. අර ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න අය ඔබතුමාලට සම්බන්ධ කරගන්න මුකුත් වැඩ පිළිලන්නේ නැද්ද? ඒගොල්ලෝ ඉතින් ආණ්ඩුවට ගියානේ, ඉතින් අපි යන්න කිව්වේ නෑනේ. දැන් දීර්ඝ ගමනක් යන්න ඕන නම් මේ කට්ටිය එකතු කරගන්න ඕනේ දැන්. මං හිතන්නේ ඒගොල්ලන්ට වඩා හොඳයි එනවා පක්ෂෙට. දැන් කවුද එන්න බලාපොරොත්තු වෙන්නේ? රාජ්‍ය රහසේවා. කොහොමද දැන් මැතිවරණයකට සූදානම් නැද්ද ඔබතුමාලා? දැන් අපි ඕන වෙලාවක සූදානම්. අපිට තනියම තරයන් කරන්නත් පුළුවන්. නමුත් පක්ෂ ගණනාවක් සාකච්ඡා පවත්වනවා අපි එක සන්ධානයක් හදමු කියලා. ඉතින් ඒ අනුව පිට පුළුවන් තනියෙන් තරම් කරන්නත් පුළුවන්, සන්ධානයක් විදිහට තරම් කරන්නත් පුළුවන් ඉදිරියේ. අරගලේ නිසා බැහැල ගිය කට්ටියක් දැන් කියනවා චන්දිකට සූදානම් කට්ටිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අලුමතින් නැගිටලා දැන් ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ. ආයි කැලේරි කන්න වෙන්නේ නැති. ගිහිපු කට්ටිය එකතු කරගන්න උමනව නැද්ද? ඔය දාපු අය දාලා ගිල්ල ඉන්න අය අපව නැවත අපේ පක්ෂයට ගෙන්න ගන්න. ඒ දාපු තනතුරු තමන් දරන තනතුරු ටික අයින් වුණොත් ඇත්තටම හිට උදේ අපි සියලු දෙනාම ආදරයෙන් වුණු බාර ගන්න කැමතියි. ඒ තනතුරු අත්හැරලා දාලා එනවා නම් හෙට උදේත් අපේ තනතුරු හරි පරිත්‍යාග කරන්න අපි සූදානම්. දැන් දුමින්ති සේන දිසානායක මහතා ඇවිල්ලා හිටියේ එතුමාට මොනකද උනේ? මොකද එතුමා තවම එතුමා මොකද වරදක් කරලා නැහැ නේද? අනිත් ඒවට කැඳවල තිබ්බේ නැහැ නේ ජාතික මේ සංවිධානයේ? නෑ නෑ, අපි හැම එකටම වගේ කැඳවනවාද? එතුමා ඇවිල්ලා තිබුණා මධ්‍යම කාර්ය සභාවට. ඉතින් බලමු. දැන් කලින් සාකච්ඡා වලට ඔබතුමා කැඳවීමක් තිබුණ නැහැ. ඒ සම්බන්ධයෙන් විමසුවද? මොකද ඒ ගැන මොකද? විමසන්න ගියේ නැහැ. කැඳවුවේ නැති නිසා තමයි ආවේ නැත්තේ. නමුත් මේ පාර කැඳවල තියෙන නිසා සහභාගී වුණා. ඉතින් ඔබතුමා ජාතික සංවිධායකතුමා විතර එක අහන්න තිබ්බ නේද නායකතුමාගේ? ඒක මං හිතන්නේ මං දැකලා ලේකම්තුමාගෙනු සභාපතිතුමාගෙනු ඔබතුමා ලැහුවා. ආහද්‍ය මහත්තයතුමලා උත්තරයක් දුන්නා. පක්ෂය දැන් කැඩලා තියෙනවා. ඒ ගැන මොකද ඔබතුමා හිතන්නේ? දැන් කොහොමද මේක එකතු කරගන්නේ? නෑ, මම හිතන්නේ පක්ෂයේ මත දෙකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි හැම විටම කතා බහ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිච්ච පිරිසක් තමයි පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නේ. අද මම හිතන්නේ පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්බන්ධ වෙන්න කැමැති ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් තියෙන මතවාද දෙකත් අපිට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපිට කලින් ගියපු එක්කෙනාට වඩා ළඟ ඉඳලා ගියපු එක්කෙනා හොඳ නැති වෙන්නත් බෑනේ. ඒ නිසා අපි හැමෝටම එකතු වෙලා මේ රට ගොඩ ගන්න වැඩේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ දිය යුතුයි කියන එක තමයි මගේ හැමදාමත් මතය වෙලා තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා බහ කරේ පොදු දේශපාලනයක් ගැන කියන්න නෙමෙයි, රටේ තියෙන ප්‍රශ්න උත්තරයක් විදියට. ඒ නිසා තාමත් අපි ඉන්නවා මතවාදයේ විදියට. මේ වෙලාවේ අපි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හැමදාමත් විවේචනාත්මක දේශපාලනයට එහා ගිහිල්ලා කොහොමද මෙරට දැන් නැගිටවන්නේ කියන තැනට අපි වැඩ හරිතු කරන්න වෙනවා. මොකද කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. අද මෙරට මේ පත් වෙලා තියෙන තත්ත්වෙට කවුරු හරි ආපස්සට ඇරලා බලලා කිව්වොත් එහෙම කවුද වග් කියන්න ඕනේ කියන එක ශ්‍රී ලංකා නිදහස් ප්‍රක්ෂේපමක සඳහන් ආණ්ඩු තමයි වැඩිම කාලයක් ආණ්ඩු කරේ. ඒ නිසා මේකේ යම් තරමක බරපැන අපි රාජපක්ෂ මහත්තුරුන්ට එල්ල කරනවා වගේම රාජපක්ෂ මහත්තුරු රැක්ක නැවත වතාවක් පත් කරපු ඒගොල්ලොත් එක්ක ආණ්ඩු හදපු ජනාධිපතිකම් කරපු අපි හැමෝටම වගකීමක් තියෙනවා. දැන් මේකේ මේ වෙලාව විතරක් අපිට මේකෙන් මග ඇරිලා ඉන්න පුළුවන් කමක්. අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ වෙලාවේ පක්ෂ පාට ජාති ආගම් කුල මල ભેද බලන්නේ නැතුව මේ රට මේ වැටලා තියෙන තැනින් නැගිටවන්න ශක්තිය ලබා දීම අපි හැමෝගෙම වගකීමක් වෙනවා. හැමති දුර ගන්න අයට දෙන්න තියෙන පණිවිඩේ මොකද්ද? දැන් ඒ තුමන්ලා කරපු දේ හරි කියලා ඔබතුමා පිළිගන්නවද? ඒ අය අදටත් පිළිගන්නවා. ඒ අය තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කාරණාව. මොකද ඒ අයට පක්ෂ මාරු කරලවත් එහෙම දෙයක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය අරන් තමයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරෙව්වේ. ඒ වගේම ජනාධිපති කරාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමත් බාරගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැමති වුණා. ඉතින් අපි කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරල් දාලා යන්න හෝ වෙනත් පක්ෂයෙන් ඡන්දිල්ලන්න හෝ වෙනතනක නැවතවතාවක් අපේ මහා ගෙදර හෝ ගෙදර කරගන්න අපි කවුරුත් සූදානම් නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබතුමාට අද මොකද කිව්වේ? අද මොකුත් විශේෂයෙන් කිව්වේ නැහැ. ඉතින් මොකද අපි දෙන්න අතර හැම මේ තරහක් මරහක් නැහැ නේද? ඉතින් ඒතර කා අතරද තියෙන මාළිකම්තුමා එක්කද ඔබතුමාගේ තරහ තියෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. නොකිව්වේ කවුද කියන එක හොයාගන්න ඕනේ වෙනම. දැන් ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න බලාපොරොත්තු වෙනවද? ඒ ගැන කැමැත්තක් තියෙනවද? කොහොමද? ඉතාමත් පැහැදිලිව අපි මේ ආණ්ඩුවේ හොඳ දේට උදව් කරනවා. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 13.88 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කන්නාඩි.